Google Photos. ඔයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි Google Photos පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් Google Photos පාවිච්චි කරන ඔයාට ගොඩක්ම ගොඩක් වැදගත් ආරංචියක් තමයි අද මම කියන්න යන්නේ. ඒක නිසා අද අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද Google Photos වලට එන ලොකුම ලොකු අප්ඩේට් එකක් ගැන ලොකු විස්තරයක් කියන්නේ අද මම ලැස්ති වෙන්නේ. මේ වීඩියෝ එක බලන ඔයා සමහරට Google Photos ගැන දන්නව ඇති. සමහරට දන්නේ නැතුව ඇති. ඉතින් ඔයා Android phone එකක් පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම Google Photos පාවිච්චි කරලා තියෙන්න ඕන. මොකද ගොඩක් Android phone වල inbuilt එහෙම නැත්නම් pre-install app එකක් විදිහට Google Photos අපිට හම්බ වෙනවා. ඉතින් Google Photos කියලා කියන්නේ අපිට අපේ photos manage කරන්න පුළුවන්. අපිට අපේ photos store කරලා තියාගන්න පුළුවන් Google ලා දෙන service එකක්. ඉතින් ගොඩක්ම ගොඩක් ලොකු වටින service එකක් තමයි Google ලා දෙන මේ Google Photos කියලා කියන්නේ. ඉතින් මේ Google Photos වල ලොකු අප්ඩේට් එකක් වෙනවා ඊළඟ ජූනි 1 වෙනිදා ඉඳලා. ඒ කියන්නේ 2021 ජූනි 1 වෙනිදා ඉඳලා. හැබැයි ඒක ගොඩක් සුභාරංචියක් නන්නේ. මොකද Google Photos මීට කලින් දුන්න unlimited storage එකක්. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ අපි ගන්න photos අපි Google Photos වලට upload කරොත් එහෙම අපිට ඒක unlimited photos තියාගන්න පුළුවන් Google Photos වල. ඉතින් Google Photos වල මෙහෙම unlimited තියාගන්නකොට අපිට පුළුවන් automatically Google Photos වලට sync වෙන්න අපේ ෆෝන් එකේ settings හදලා දියන්න. ඉතින් එහෙම කරාට පස්සේ Google වලට sync වුණාට පස්සේ අපිට පුළුවන් අපේ ෆෝන් එකෙන් මේ images ටික මකලා දාන්න. එතකොට Google Photos වල Google Photos කියන service එකේ මේ images ටික තියෙනවා අපේ device එකේ නැහැ. හැබැයි අපිට ඕන වෙලාවක මේ photos ටික අපේ device එකට අරගෙන බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේක නිසා අපිට අපේ phone එකේ storage එක ගොඩක්ම ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම Google account එක හදනකොට අපිට හම්බෙනවා gigabyte 15ක free space එකක්. ඉතින් මෙන්න මේ free space එක පාවිච්චි කරන්නෙත් නැහැ මේ Google Photos. මොකද Google Photos වල තියෙන options දෙකක්. පළවෙනි එක තමයි original quality. Original quality කියලා කියන්නේ අපි photo එකක් ගත්තන් පස්සේ ඒ photo එකේ ඒ quality එකටම ඒ විදිහටම අපිට upload කරන්න පුළුවන්. හැබැයි මේ option එකේදී අර gigabyte 15 waste වෙනවා. මොකද gigabyte 15 පාවිච්චි කරලා තමයි මේ original quality photos store කරන්නේ. හැබැයි තව option එකක් තියෙනවා high quality කියලා. හැබැයි මේ high quality කියන option එකේදී Google Photos අපේ අර gigabyte 15 storage පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපිට ලැබෙන වාසිය. හැබැයි high quality image එකක් කියලා කිව්වට පස්සේ අපේ original quality එකේ තියෙන image එක ඒ විදිහටම upload වෙන්නේ නැහැ. මොකද ඒක megapixel 16ක image එකක් විදිහට තමයි upload වෙන්නේ. හිතන්න අපේ phone එකෙන් අපි ගන්නවා photo එකක් megapixel 48ක. හැබැයි megapixel 48ක image එකක් තිබුණාට Google Photos වලට high quality කියන option එක යටතේ upload වෙන්නේ megapixel 16ක image එකක් විදිහට. ඉතින් අපේ එදිනදා භාවිතාවන් වලට අපේ එදිනදා photos share කරගන්න එහෙම නැත්නම් අපේ social media වලට upload කරන වගේ දේවල් වලට මේ megapixel 16 කියන එක හොඳටම ඇති. ඉතින් පහුගිය කාලේ පුරාවටම Google අපිව encourage කරා, Google අපිව උනන්දු කරා ඔයාලා high quality කියන option එක පාවිච්චි කරන්න. ඒකෙන් unlimited photos ඔයාලට Google Photos service එකට හා upload කරන්න පුළුවන්. අපිට store කරලා තියාගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේක ගොඩක්ම ගොඩක් ලොකු වාසියක් වුණා මිනිස්සුන්ට. මොකද ඒගොල්ලන්ගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ඉතුරු කරගන්න පුළුවන්. සදාකාලිකවම ඒගොල්ලන්ගේ ෆොටෝස් අපේ ෆොටෝස් තියාගන්න පුළුවන් Google Photos service එක හරහා. හැබැයි දින අසුභාරංජය තමයි මේ high quality කියන option එක හරහා Google මින් ඉස්සරහට අර gigabyte 15 වෙන්නේ නැතුව unlimited storage එකක් අපිට දෙන්නේ නැහැ. ඉතින් මින් ඉස්සරහට high quality කියන option එක පාවිච්චි කරත් අර gigabyte 15 අපේ වැය වෙනවා. ඉතින් ඒක නිසා අපිට unlimited තියාගන්න ඕන නම් අපිට unlimited photos තියාගන්න ඕන නම් Google ලගේ storage එකට අපිට ගෙවන්න වෙනවා. ඉතින් Google මේ වගේ තීරණයකට එන්න ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලන්ගේ තියෙන ස්ටෝරේජ් ප්‍රශ්නේ. මොකද දිනපතා අප්ලෝඩ් වෙන ඉමේජස් නිසා මේ වෙනකොට Google Photos කියන සර්විස් එකේ දැනට ස්ටෝර් වෙලා තියෙනවා ට්‍රිලියන 4ක ෆොටෝස්. ට්‍රිලියන 4ක ෆොටෝස්. ඉතින් මේක තමයි ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න ගියොත් එහෙම Google එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ සර්විස් එක ෆ්‍රී දෙන්න බැරුව යනවා. ඒක නිසා Google තීරණය කරනවා මේක සල්ලි වලට දෙන්න. ඒ කියන්නේ අපිට පුළුවන් gigabyte 100ක. අපිට දැනට ලැබෙන gigabyte 15ට අමතරව මේක gigabyte 100 දක්වා වැඩි කරගන්න. ඉතින් gigabyte 100 දක්වා වැඩි කරගන්නකොට අපිට අමතර මුදලක් ගෙවන්න වෙනවා. ඒක මාසෙකට ගෙවන්න වෙන අපිට අවුරුදු පතක් ගෙවන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දැන් ස්ක්‍රීන් එකේ පේනවා කොහොමද අපිට ගෙවන්න වෙන්නේ කියලා. මොකද gigabyte 100 න් තමයි පළවෙනි පැකේජ් එක පටන් ගන්නෙ. ඊට පස්සේ ඒ විදිහට මෙන්න මේ වට පේන විදිහට අපිට ගෙවන්න සිද්ධ වෙනවා මාස පතා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Google Photos වල ස්ටෝරේජ් ප්‍රශ්නේ Google ලා විසඳලා තියෙන්නේ. ඉතින් ඒක Google ලට විසඳුමක් වුණාට Google Photos වල high quality feature එක පාවිච්චි කරපු අපිට නම් ඒක එච්චර සුභාරංචියක් නෙමෙයි. ඉතින් මේ වෙනකොටත් මේ තොරතුර Google Photos users ලට
ඇඩ්වර්ටයිස්මන්ට් ඊමේල් එකක් මගේ Google සමාගම දැනුම් දීලා තියෙනවා. ඉතින් මේකදී ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඔරිජිනල් ක්වොලිටි එකක් තව අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලන්ගේ ෆොටෝස් වල ඩැමේජ් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ පින්තූරේ තියෙන විදිහට ඒගොල්ලෝ විස්තර කරනවා මෙන්න මේ විදිහේ ක්වොලිටි ඩ්‍රොප් එකක් තමයි ඒගොල්ලන්ගේ දැනට තියෙන ෆොටෝස් වල වෙන්නේ කියලා. ඉතින් කරන් තියෙන හොඳම දේ තමයි මේ වෙලාවේ එක්කෝ අපේ ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරලා අපේ ලෝකල් ස්ටෝරේජ් එකක තියාගන්නවා. එහෙම නැත්නම් ගිගාබයිට් 100 ඔප්ෂන් එකට. ඒ කියන්නේ අඩුම පැකේජ් එක වෙන ගිගාබයිට් 100 ඔප්ෂන් එකට යන එක. මොකද ගිගාබයිට් 100 ඔප්ෂන් එකට ගියන් පස්සේ අපිට මාසයකට රුපියල් 400කට වඩා අඩු මුදලක් තමයි වැය වෙන්නේ. ඉතින් ඒ තීරණය ඔයාගේ ඇතේ තියෙන්නේ. මොකද ඔයාගේ ළඟ තියෙන ෆොටෝස් වල වටිනාකම අනුව සමහරට Google ෆොටෝස් පාවිච්චි කරාට ඔයාට ඒක එච්චර වැදගත් නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ක්වොලිටි එක ඩ්‍රොප් වුණා කියලා ඔයාලට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ වැදගත් ෆොටෝස්, ඔයාගේ වැදගත් දේවල් තියෙනවා නම් ඒ ෆොටෝස් වල, ඔයා Google ෆොටෝස් කියන සර්විස් එක නම් පාවිච්චි කරේ, ඔයාගේ ෆොටෝස් ස්ටෝර් කරලා තියාගන්න, ඔයාගේ මෙමරිස් බෑකප් කරලා තියන්න. ඉතින් ඔයාට සිද්ධ වෙනවා අර ගිගාබයිට් 100 ඔප්ෂන් එකට යන්න. ඉතින් ඔන්නඔක තමයි ජූනි පළවෙනිදා 2021 ජූනි පළවෙනිදා ඉඳලා Google ඒගොල්ලන්ගේ Google ෆොටෝස් සර්විස් එකට දෙන අප්ඩේට් එක. ඉතින් අද වීඩියෝ ගැන ඔයා මොකද හිතන්නේ? මේ Google ෆොටෝස් ෆීච් එක ඔයා පාවිච්චි කරනවා නම් ඔයා මොකද කරන්නේ? ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරලා තියාගන්නවද? එහෙම නැත්නම් ගිගාබයිට් 100ට ගෙවනවද? අපි ඒ දේවල් කතා කරමු පහළ දෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. Subscribe කරලා යන්න අපි Subscribe බටන් එක බලලා, Like කරන්න මේ වීඩියෝ එක හොඳයි නම්, Share කරන්න යන්නත් බලාගන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු.